රටේ මනිස්සු වැඩිහරයක් සුනිල් හඳුන්නෙත්තේ කියපු ජාතියේ යට ඇඳුම් අධින මිනිස්සු. අනුර දිසානායක ජනාධිපත්තුමාක් වගේම හඳුන්නෙත්ති වගේ අයත් දීර්ඝ කාලයක් මහපොළොවෙ දේශපාලනය කරන උදවිය හැටියට අපි හිතන්නේ එක දන්නවා. මේ ඉරිච්ච යට ඇඳුම් කතාව අස්සේ සැඟවිලා තියෙන්නේ අපේ රටේ සැබෑ සමාච ආර්ථික දේශපාලන අර්බුදය. ඉරිච්ච යටඇැඳුම් වලින් රටේ ආර්ථිකයේ ස්වභාවය හරියටම සංකේතවත් වෙනවා. නමුත් බොහෝ දෙනා මේක අල්ල ගත්තේ වෙන තැනකින්. ඒවයිතින් හිතලම කරන වැඩනේ. දැන් අපි බලන්න ඕනේ මේ ඉරිච්ච යටඇැඳුම් අර්බුදේෙන්. නැතිනම් ආර්ථික අර්බුදයෙන් ඇත්තටම මිදන්නෙ කොහොමද කියලායි. මෙතන මෙහම ප්‍රශ්නෙකොත් තිෙනවා. රටේ මිනිස්සු ඕමනෙන්ම ඉරිච්ච යටඇඳුම් ඇඳනෙවෙයි. මේරට මෙතෙක් පාලනය කළ අය පුරවැසියන්ට ඉරිච්ච යටඇඳුම් ඇන්දේවා. එහෙම අන්දවන ගමන් එයාලා කසී සලුවලින් මහපු යටනැඳම් ඇන්දා. එහෙම කිව්වහම මෙතන මොකද්ද වුණේ කියලා හරියටටම තේරෙනවා. ඉතින් අපි ඉරිච්ච යට ඇඳුම් ගලවලදාන්න ඕනේ. ඒ කසී සලුවලින් මහපුවා ඇඳ ගන්න නෙවෙයි. ඉරිච්ච නැති සාමාන්‍ය ඇුම් ඇඳගඩ. ඒකට රටේ ආර්ථකය කවුරුත් එකතුවෙලා හදා ගන්න ඕනේ. ආර්ථකය හදන්න කියලා ආණ්ඩුවට ව්‍යාපාර නොකළයුතු බවුවරක් හිට පුජනාතිපතිවරයකු කියා තිබෙනවා. එහෙමනම් ආර්ථිකය රාජ්‍ය ්‍යාන්ත්‍රණින් මුදාගෙන එය මෙහේවීමේ කාරිභහරය මුළුමලින්ව ප්‍රාග්ධනයහිමි වානජ ව්‍යාපාරික පන්තියට පවරන්න වෙනවා. මේක ලිබරල් අදහසක් ඇත්තටම මේ අදහසට තියෙන ලේබල් එකට වඩා ඒකෙ ප්‍රයෝච්ච වට්නාකම පැත්තෙන් සලකා බලන්න වෙනවා. වත්මන් පාලනය මේ මතයට වෙනස්ගමනක් යැන බවපෙනෙනවා. රටේ ආර්ථිකය ගැන නව මුහුණුවරකින් සහ නව ආකල්පවලින් යුතුව සලකා අන්නවලුවොත්. දිගටම හඳුන්නෙත් එක පවිදිහට ඉරිච්ච යටැඳුම් අඳන්න වෙනවා. මේ වෙනස කරයි කියලා මේරටේ ජනතාව බලං ඉන්නවා.